ඇරේ මුලිම ටෙන්ඩ පවල් කල්ලා ඉන්දියාව එන්ටපිසිකට තමා දුන්නේ. ඊට පස්සේ චීන අගමැතිතුමා මෙහෙ ආපු වෙලාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් එක්ක එකඟ කරගත්ත ආණ්ඩු අතර එකඟ කරගත්ත එකඟතාවයකට අනුව තමයි චීනෙන් ඒ ණය ලබා දීලා ඒ බලාගාරය ආරම්භ කළේ. එතන පැහැදිලි ආණ්ඩුවක නායකව දෙන්නෙක් අතර එකඟතාවයක් තිබුණා. ඊළඟට එන්ටපිසි එක යව්වා පහටද එන්ටපිසි කියන්නේ ඉන්දියා රජයට අයිති දිලි බල සමාගම. තව දාහක් හදන්න කියලා ත්‍රිකුණාමලයට ඇරියා. ඒක ඉන්දියානු රජයේ යෝජනාවක් ඇටි තමයි අයි ත්‍රිකුණාමලයට ඒ බලාගාරය ගේක තාම හැදිලා නැහැ. නමුත් සම්පූර්ණ නෙමෙයි ඔය. සම්පූර්ණ තමයි. ඒ ත්‍රිකුණාමලයේ සම්පූර්ණ. බලමයි දැන් ආපහු ඔය සූර්ය බලාගාරයක් බවට පරිවර්තනය කළ තියෙන්නේ. ඒතකොට NTPC කියන්නේ පැහැදිලි රජයේ ආයතනය. ඒකට කැබිනට් මණ්ඩලය තමයි අවසාන තීරණය ගන්නේ. හැබැයි මට දැනගන්න ඕනේ කරුණු දෙකක්. එකක් මේ ඉන්දියානු අදානි සමාගමට ඒක පිළිගන්න තියෙන්නේ කොහොමද? කොහොමද? ඉන්දියාවෙන් ඒ සම්බන්ධයෙන් ඉන්දියා රජයෙන් නිවේදනයක් තියෙනවද? ඉල්ලීමක් තියෙනවද? අපේ නියෝජිතයා මේ ඇයි කියලා. හරි. දෙක සභාපතිතුමා ලිපියක් ලිව්වා ඊට මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට මෙගවොට් 500ක් අදාන සමාගමට දෙන්න කියලා. ඒකට කලින් අදාන සමාගම ලිපියක් ලිව්වා මෙගවොට් 6000ක් පුනර්ජනනීය පැත්තෙන් ඒගොල්ලන්ට ඇලෝකේට් කරන්න කියලා. දැන් අපේ විදුලි බල පනතනුවත් විදුලි බල මණ්ඩලයේ සම්ප්‍රදාය අනුවත් මම කැමතියි අපේ ජෙනරල් මැනේජර් තියෙන නිසා ඔය මෙගවොට් 500 අපේ දිගුකාලීන ජනන සැලැස්මේ තියනවාද? දිගුකාලීන ජනන සැලැස්මෙන් පිට කිසිම එකක් ලබා දෙන්න පනතනුව හැකියාවක් නැහැ. හරි. ඒතකොට ඒක දැනගෙනද මේ MOU එක අස්සම් කරේ? සාමාන්‍ය අධිකාරතුමා අවසාන වශයෙන් තියෙන දිගුකාලීන ජන සැලැස්මේ ඔය පළාතේ මෙගවොට් 500ක් එවකුවේට් කරන්න පුළුවන් තත්ත්වයක් ජන සැලැස්මේ තියනවාද? එහෙම නැත්නම් සම්ප්‍රේෂණ පද්ධතියේ හැකියාව තියනවාද? ඒක දැනගෙනද මේ MOU එක මේ සමාගමයි රජයේ පාර්ශවකව හදපු යස්ස? ඒක සම්බන්ධකද? ඔව්. ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා මං හිතන් ගිය නොවැම්බර් 24 වෙනිදා වගේ කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක ඉන්දියා අගමැති මෝඩි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා මේක මේ මටවත් විදුලි බල මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් නෑ. මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා. නෑ නෑ ඔයා මේක මං ඒ හින්දම ලියුබල් දීලා දැම්ම මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවාය කියලා. මම මුදල් ලබාතර ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්නේ මේ විදුලි බල මණ්ඩලට දාලා ප්‍රශ්නයක් ලෙවි කියලා. හැබැයි මං ඒ දැන් කවක මේ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් රික්වයර්මන්ට් එක තියෙනවායි. ඒ ගවර්න්මන්ට් ගවර්න්මන්ට් රික්වයර්මන්ට් එක තියෙනවායි ඇක්ට් එකේ. ඔව් ඇක්ට් එකේ මං ඒක පින්නවා විදුලි පන්ති මේක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් රික්වයර්මන්ට් එක තියෙනවායි. ඒ අනුව හරි පිළිගත් තීරණය කරගන්නේ කියලා. ඒ අනුව තමයි කැබිනට් හරි ඒක ඔබතුමාගේ